මුරාල්ලකේ තමයි ගියේ. වොයිස් ගිහිල්ලා ඒ වගේ ලොකු අකරතැබ්බ වුණා. ඇත්තටම සෑහෙන ලොකු සතුටක් ආවා. ඒව අහන් ඉන්න පුළුවන් තත්ත්වයේ කෑ ගැහිලිත් නෙමෙයි. මෙටල් එහෙම ගොඩක් අන්ඩර්ග්‍රවුන්ඩ් තත්ත්වයේ තියෙනවා. Hi, this is V Clapper. දැන් මාත් එක්ක ඉන්නේ අද දවසේ අපිට හම්බෙච්ච තවත් විනා කෙනෙක්. හේෂාන්. Hello. Hi. Hi. කොහොමද හේෂාන්? දැන් කෝච්ස්ලා දෙන්නෙක්ම ඔයාගේ පැත්තට ටර්න් එක අරන් තියෙනවා. සාහිත්‍යයේ හිටිය කෝච් කසුන්. එයාගේ සිලෙක්ට් වෙන්න එයාගේ ටීම් එකට සිලෙක්ට් වෙන්නවට පුළුවන් වුණා. Yeah. Okay. දැන් ඒක ගැන මොකද හිතෙන්නේ? perform කරපු වෙලාව ගැන අපි කතා කරමු. Performance එකේදී කියන්නේ මුලින්ම පොඩ්ඩක් මොරාල් එකේ තමයි ගියේ. ඒක ඉතින් ඉන්ද්‍රජාපගේ සින්දුවක් ඉඳ මොරාල් එකේ යන්න එපා. ආහා. සහ මට හිතුණ කෝච්ස්ලා දෙන්නම හැරුණා. එච්චර තමයි එක්ස්පෙක්ට් කරේ ඒක ඉෂ්ට වුණා. හරි. කෝච් කසුන් ඔයාගේ හිතේ හිටිය කෝච් එයා ටර්න් එක ගන්න ඉද්දී ඒක දකිද්දී ඔයාට මොකද දැනුනේ? ඇත්තටම සෑහෙන ලොකු සතුටක් ආවා. ඒ කියන්නේ ඉන්ද්‍රජාපත් එක්ක ඩිරෙක්ට්ලි වැඩ කරලා තියෙන කෙනෙක් එක්ක වැඩ කරන්න තියෙන එක සෑහෙන ලොකු ඒ කියන්නේ උදව්වක් මට. ඒ කියන්නේ මේ සිංගර් ඉන්ද්‍රජාපත් එක්ක වැඩ කරන්න ආසයිද ඔයා? හේෂාන්. ඔව්. ඇත්තටම ආසයිද. ඒ කියන්නේ ඒක ඩ්‍රීම් එකක්. ඒ කියන්නේ දැන් මේ කෝච් කසුන් හරහා ඒකට දෙන්න ආසාව තියෙනවා. නෑ කෝච් කසුන් එක්ක ඒ කියන්නේ කෝච් කසුන්ගේ ගන්න සෑහෙන දෙයක් තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රචාපගේ පැත්තේ ඒක වෙනම ජොන්ර් එකක්. සෝ ඒකේ ගන්න දෙන්නේ හැබැයි ආටිස්ට් ඉන්ද්‍රචාපට කැමති වගේ මට නිකන් හිතෙන්නේ කතා කරන විදිහේ. ඔව් ඉන්ද්‍රචාපට කැමති. ඒ කියන්නේ මම ජොන්ර් එක ගොඩක්ම ඉන්නේ කියන්නේ රොක් මෙටල් ඒ පැත්තට සහ ඉන්ද්‍රචාපා ඉන්නේ පැත්තේ නිසා මම ආසයි. ඒක නිසා ආසයි. හරි. දැන් The Voice කියන්නේ ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකක්. මේ ගමන දැන් අද ලොකු දුරක් ඇවිල්ලා තියෙන ඔයා ඉස්සරහට ඔයාගේ තියෙන ටාගට්ස් මොනවද? මෙන්න මෙතනට මම යනවා කියලා හිතේ තියාගෙන ඉන්න ටාගට්ස්. ලංකාවේ මෙටල් එහෙම ගොඩක් අන්ඩර්ග්‍රවුන්ඩ් තත්ත්වයේ තියෙන්නේ. කියන්නේ රොක් වගේ තමයි ගොඩක් සාමාන්‍යයෙන් තාම රොක් තමයි තියෙන්නේ. මට බලාපොරොත්තුවක් තියෙනවා මෙටල් ලංකාවේ පොඩ්ඩක් තව උඩට ගේන්න. මෙටල් ජොන්ර් එක. ඒ අයිඩියා එකෙන් තමයි වැඩ කරන්නේ. yes. මේ හොඳ ප්ලෑන් එකක් මම හිතන්නේ හොඳ ටාගට් එකක් වගේ හිතේ තියෙන වෙනස් જાති එකක්. අපි ඊළඟට කතා කරමුකෝ ඔයාගේ සපෝට් එක ගැන. කවුද ඔයාට සපෝට් කරන්නේ? ඔයාගේ ෆැමිලි කීවගේ යාළුවෝ කවුද ඔයාගේ සපෝට් එකට ඉන්නේ? ගෙදර ඇත්තටම සපෝට් එකක් නැත්තම් මේක කරන්න බෑ. ඒ කියන්නේ අර ස්ක්‍රීම්ස් අර මේවා කරනකොට ගෙදර තමයි කෑ ගහන්නේ. එතකොට ඒව අහන් ඉන්න පුළුවන් තත්ත්වයේ කෑ ගැහිලිත් නෙමෙයි. එතකොට ඒව කිසි ප්‍රශ්නයක් නැතුව අපේ අම්මයි තාත්තයි ඔහේ අහන් ඉන්නවා. සමහර වෙලාවට ඒගොල්ලොත් කෑ ගහනවා. ඒගොල්ලන්ට පුරුදු ඇති. ඔව් ඒක ඒගොල්ලන්ට පුරුදුයි. සහ ඒගොල්ලෝ කෑගාන වෙලාවල් තියෙන අපි තාත්ත එහෙම සාලට යන ගමන් කෑගහගෙන යනවා. ඒ පුතා මේ වගේ කෑගහන එක සාමාන්‍ය වෙලා ඒක නෝමල් වෙලා තියෙනවා. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ හේෂාන්. ඔයාගේ ජීවිතේ මේක එක චැලෙන්ජ් එකක්. මේ වගේ ඔයා මතක් කරද්දී මම මෙන්න මෙතනට එද්දී මෙන්න මේ වගේ චැලෙන්ජස් මට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ මොන හරි මතකේ හිටින දේවල් තියෙනවද ජීවිතේ? මියුසිකලි ගත්තොත් මියසිකලි ගත්තොත් මම ඔය ස්ක්‍රීම්සන් ඒ දේවල් සෙල්ෆ් ටෝට් කළේ. එතකොට ඒවැ ස්ට්‍රගල්ස් තිබ්බා. ඒ කියන්නේ වැරදි විදිහට ස්ක්‍රීම්ස් කරලා වොයිස් ගිහිල්ලා ඒ වගේ ලොකු අකරතැබ්බ වුණා. එතකොට වැරදි දේවලුත් කරන විදිහ දන්නවා සහ දැන් මේක හෙල්දි විදිහට කරන විදිහත් දැන් වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඒක ලොකු චැලෙන්ජ් එකක්. වෙනම චැලෙන්ජස් ඒවා මං හිතන්නේ සාමාන්‍ය සිංගර් කෙනෙක්ට එක්ස්පීරියන්ස් කරන්න නැති જાතිය චැලෙන්ජස් ගොඩක් හේෂාන් වලට මේ එක්ස්පීරියන්ස් කරන්න වෙලා තියෙනවා. ඔකේ සා ඔයගේ ලොකු වෙනසක් තියෙන අනිත් කන්ටෙස්ටන්ට්ස්ලත් එක්ක ඔයගේ ජොන්ර් එක ඔයගේ ස්ටයිල් එක පොඩක් වෙනස්. ඉතින් ඒ නිසා යුනික් වෙන්න පුළුවන් වෙයි. හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. Yeah okay thank you. Okay congratulations. Thank you. Wish you all the best. එක විදිය contestants ලා මේ විදියට තමයි අපිට හම්බෙන්නේ the voice platform එකේ. ඉතින් මේ වගේ හරිම excited තවත් session එකකින් අපි හම්බෙමු. Here we go with we clapper.